ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසාන තරගයට සෙල්ලම් කරද්දී විචාරකයෝ කිව්වේ අවසන් තරගයට අත්දැකීම් තියෙන අසිත ප්‍රනාන්දු වේගපන්දු යවන්නෙක් විදියට එකතු වෙයි කියලා. හැබැයි අවසන් තරගයට අවස්ථාවක් අසිතට ලැබුණේ නැහැ. සුපිරි හතරේ වටේ ලැබුණු අවස්ථාවෙන් පාකිස්තාන් කඩලු දෙකක් දවාගත්ත ප්‍රමෝද් මදුෂාන් තමයි අවසන් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන වේගපන්දු යවන්න විදියට තෝරාගෙන තිබුණේ. ප්‍රමෝද් ආසියානු කුසලාන අවසන් තරගයේ තමන්ට ලැබුණු අවස්ථාවෙන් අපූරු ප්‍රයෝජන ලබා ගනිමින් පාකිස්තාන් පළමු කඩලු දෙක ඇතුළු කඩලු හතරක් දවාගෙන ඉහළ ගණන දක්ෂතා පෙන්වන්න සමත් වුණා. හොඳ ඉලක්කයක් එක්ක දෝලනයක් ලබා ගත්ත මේ දකුණත් මධවේග පන්දු යවන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු සම්පතක් බවට දැනටමත් පෙන්වලා තියෙන්නේ. ප්‍රමෝද් තරගාවලියෙන් පස්සේ ඩේල් නිවුස් එක තමගේ අතීතය සහ අනාගතය ගැන කියලා තිබුණා. තමිල් යුනියන් කණ්ඩායම නියෝජනය කරන මේ තරුණ ක්‍රීඩකයා ක්‍රිකට් පටන් ගත්ත විදිහත් හරි අපූරුයි. මම ක්‍රිකට් පටන් ගත්තේ හම්බන්තොට මධ්‍ය මහ විදුහලෙන්. ඊට පස්සේ මගේ දක්ෂතා එක්කමට තෙරිපුත්තාබේ විදුහලට එන්න අවස්ථාව ලැබෙනවා. ඇත්තටම මම මුලින් ක්‍රිකට් ගැහුවේ නෑ. පාපන්දු තමයි සෙල්ලම් කළේ. කොහොම වුණත් ක්‍රීඩාවට තියෙන ආශාව නිසා ක්‍රිකට් වලට අත්යොමු වුණා. පාසල් කාලේ ක්‍රිකට් ගහද්දි මම මුල් පෙළ ප්‍රතිකරුවෙක්. ඒ වගේම කණ්ඩායමේ නායකයා විදිහටත් කටයුතු කළා. හම්බන්තොට CC කණ්ඩායමට දෙවෙනි කාණ්ඩයේ තරඟ සෙල්ලම් කළා. ඒ විදිහට සෙල්ලම් කළ තරඟයක මම සෙල්ලම් කරනවා දැකලා තමයි විනිසුරුවෙක් මගෙන් ඇහුවේ කොළඹ ක්‍රීඩා සමාජයකට එන්න කැමතිද කියලා. මම හිතන්නේ එතන තමයි මගේ හැරවුම් ලක්ෂ්‍ය. මට ටැමිල් යුනියන් එන්න සුරංග ලක්මාල් උදව් වුණා. එයත් අපේ ප්‍රදේශයේම කෙනෙක්. ඊට පස්සේ ටැමිල් යුනියන් කණ්ඩායමට සෙල්ලම් කරද්දි ධනංජය සිල්වා මට ගොඩක් උදව් කළා. මගේ ක්‍රීඩා සමාජ දක්ෂතාවයක මට පුළුවන් වුණා නැෂනල් සුපර් ලීග් තරගාවලියට සෙල්ලම් කරන්න. එතන වැඩ පෙන්නලා ඕස්ට්‍රේලියා ඒ කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක තරගාවලියට එන්න පුළුවන් වුණා. ආසියන් කුසලානයට යන්න අවස්ථාව ලැබුණු එක මගේ හීන හැබැවීමක්. පළවෙනි තරඟ සෙල්ලම් කරන්න අවස්ථාවක් නොලැබුණත් ලැබුණු අවස්ථාවෙන් වැඩ පෙන්වන්න පුළුවන් වුණා. මම හරිතැනට පන්දු යවන්න තමයි උත්සාහ කරන්නේ. මම හිතනවා එකෙන් සාර්ථක වෙන්න පුළුවන්. ඉදිරි අරමුණ තමයි දක්ෂතා පෙන්නලා ටෙස්ට් එක් දින T20 කණ්ඩායම් තුනේම තැනක් දිනාගෙන දක්ෂතා පෙන්වන එක. පන්දු යවන්නෙක් විදිහට වගේම ප්‍රතිකරුවෙක් විදිහටත් මම ගොඩක් මහන්සි වෙනවා. මොකද කණ්ඩායමට අවසන් ප්‍රතිකරුවන්ගෙන් ලැබෙන ලකුණුත් ගොඩක් වැදගත්. ඔය විදිහට තමයි ප්‍රමෝද් අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.